අර්බුද රාශියක් නිමා වුණු අවුරුද්දක් තමයි අපි නිමා කරේ විශේෂයෙන්ම ලෝකේ රටවල් ගත්තොත් අරගලයක් කරලා ජනාධිපති කෙනෙක් එළවපු අරගලයක් කරලා අගමැති කෙනෙක් එළවපු වසරක් නිමා කරලා තමයි අපි අලුතෙන් පාතබන්නේ 2023 නව වසරට මේ අවුරුද්ද අපි අවසන් කළ අලුත් අවුරුද්දට පාතබන්නේ ගිය අවුරුද්දේ ආරම්භ කරපු ප්‍රශ්න ටික අවසන් කළා නෙමෙයි තවත් ප්‍රශ්න ගොන්නක් අරගෙන තමයි අපි මේ 2023 අවුරුද්දට පාතබන්නේ එතකොට විශේෂයෙන්ම අපිට හැම පැත්තෙම මේ වෙලාවේ ඇහෙනවා මේක මැතිවරණ වර්ෂයක් වෙයි කියලා විශේෂයෙන්ම මැතිවරණ කාර්යාලය පැත්තෙන් මැතිවරණ තියන සූදානමක් තියෙනවා ජනාධිපතිතුමාගේ පැත්තෙන් මැතිවරණ තියන්න මැලිකමක් තියෙනවා විපක්ෂ පැත්තෙන් මැතිවරණ තියන්න කියලා උද්ඝෝෂණ කරලා මේක තියන්න ඕන කියන බලපෑම කරමින් ඉන්නවා මේ කරුණු කාරණා ඔක්කොම ගත්තාම මැදිලා තියෙන ජනතාවගේ ජීවිතය ජනතාවගේ තුන් වේල කාල ජීවත් වෙන ජීවිතය තමයි ජීවත් වීමේ අරගලය තමයි ප්‍රධාන අරගලය බවට පත් වෙලා තියෙන්නේ අපි දන්නවා අද ඉඳන් අපි නොගියපු ණය ගෙවන්න ආරම්භ කරලා තියෙනවා අපේ රට ආරම්භ කරන්න වෙනවා අපි ණය ගෙවන්න බෑ කියලා පොදු සමාන කාල සීමාවක් ඉල්ලගත්තා අද ජනවාරි පළවෙනිදා ගිය දෙසැම්බර් 31 වෙනිදා මේ කාල සීමාව ඉවත් වුණා අපිට සිදු වෙනවා අපි උපය ගන්න ඩොලර් ටිකෙන් මේ ණයට ගෙවන්න මේ හෙට අනිද්දා ඉඳලා පටන් ගන්නවා ඒකත් එක්ක නැවත අපි දන්නවා ආයිත් අපට 2022 වගේම 2023 ත් අර්බුදකාරී අරගල වසරක් බවට තමයි පත් වෙන්නේ හැබැයි අපි ස්වයං රැකියා සංගමයක් විදිහට අපේ අරමුණක් තියෙනවා අපි උත්සාහ කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපේ රටේ ජනතාවට ස්වයං රැකියාවක් කරලා මේ දැනෙන ආර්ථික අර්බුදය අවම කරගෙන ඔවුන්ගේ ජීවිතේ වඩ වඩා දියුණු කරගන්න පුළුවන් සමාජයක් ගොඩනගන තමයි අපේ අරමුණ වෙන්නේ අද ස්වයං රැකියා සංගමයක් විදිහට අපි දන්නවා අපි විශාල පිරිසක් ලංකාපුරන අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා දිස්ත්‍රික්ක ගණනක සමාජික සංඛ්‍යාව විශාල සමාජ සංඛ්‍යාවක් එක්ක වෙලා තිනවා මොන බාධකාවත් අපි තමයි කොවිඩ් වෙලාවේ එළියට බැස්සේ ස්වයං රැකියා මිනිස්සු වෙනුවෙන් අරගල වෙලාවේ ඉදිරියෙම හිටිය අපේ සංගමේ තමයි ස්වයං රැකියා සංගමයක් විදියට ඒ අනුව අපි ලංකාවේ ඉන්න ප්‍රබලම වෘත්තීය සමිතියක් ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා නව වසරේ අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනතාවට සිදුවෙන වැඩිම ජීවත් වෙන බැරි ආර්ථික අර්බුදයට විසඳුම් හොයන්න අපි සංගමයක් විදියට මේ මිනිස්සුන්ට අතහිත දෙන්න අපි නොයෙකුත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා අලුත් නව වසරේ අලුත් නව බලාපොරොත්තුත් එක්ක විශේෂයෙන්ම අපිත් එක්ක මේ වෙලාවේ ශක්තියක් කියලා දෙනවා කාන්තා සංගමය මේ ස්වයං රැකියා සමිතිය කාන්තා බලකාය ඒගොල්ල බොහොම ඒ කියන්නේ මේ රටේ ඉන්න ඉදිරියෙන්ම ඉන්න පිරිසක් බාරපත් වෙලා දෙනවා අපේ ස්වයං රැකියා කාන්තා සංගමය ඔවුනුත් එකතු වෙලා අපේ මව් සංගමයේ සියලු දෙනාම එකතු වෙලා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී හොඳ වැඩපිළිවෙළක් ප්‍රයත්නක් කරන්න සංගමයක් විදියට ඉතින් අපි කියනවා විශේෂයෙන් මේ හැම වැඩපිළිවෙළ කරන්න මේ රටේ දේශපාලන වෙනස් වෙන්න ඕන ඒ සඳහා අපි සංගමයක් විදියට මැදිහත් කටයුතු කරනවා මේ මජර මේ ජරා දේශපාලන වෙනස් කරන්න රනිල් රාජපක්ෂ දේශපාලන අවසන් කරලා රටට සුභවාදී ජනතාවට හොඳ ආර්ථිකයක් ගේන්න පුළුවන් ළමයින්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න පුළුවන් වටපිටාව අභිය කරන සමාජ වටපිටාව අභිය කරන දේශපාලන අභිය කරන අපේ අරමුණ ඒ සඳහා අපි අපකපනවා කියලා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා